සම්මා සම්බුදු සරණයි පින්වත්තු පැමතනාටම. ජීවිතය ධර්මාණු කෝලවදකින්නට ඔබට අවැස මක නිරතුරුම පහාදා දෙන, ජාතියේ පෞද්ධ නාලිකාව බෞද්්‍යහාරූපවාහිනිය මේ පේදී ඔබුත සනිවෙතනය කරන දායකත්වසත් ධර්ම දේශනාව අප මෙලෙසිීන්නා රම්භ කරන්නේ. දේශනාව පවත්තුරු ලබන පෙන්වත් ස්වමිණහන්සේ, ර පෝජනීය කෝරලයාගම සරණ තිස්ස පින්වත් ස්වාමෙන් වහන්සේ අපි පළමුුවෙන් සාතුනාත නංවා නමස්කාර පූරකව පිටිගනිමුෝ. සාතෝ සාතෝ සාතෝ. ධර්මදානයක් ලෙසේන් මේේ දේශනාව මුළු මහත්තු ලෝක්‍යයා වෙත සනිවේතනය කරන්නට හද දවසේ පින් බරදායකත්වේ ලබාදමින් කටුතු කරනවා හොරන වැෑවල පදිංචි චාන්තනී එදිරි සිංහ මහත්මය සහ පෙන්වත් වූ දරුවන්ද හොරන සම්බාගලපදිංචි ගාමිණී එදිරිසිංහ සහෝදරයා ඇතුළු සැදැහැති ඥාතීතමිත්‍රාදීෙන් පිරිස එකමුතුවෙන්. සමන්තාචක්කවාලියසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්ත නමෝතස්ස බගවතු වරහතු සබබදම්මි සු අපටි හතඥනචාරස්ස දස බල දරස්ස චතුවීසාරජජ විසාරදස්ස සබ සතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ഞනෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස Dasබලදස jaවිසාර්‍යවිසාදස්ස das, Sab satuතමස දසරස දමරජස්ස දම්මසාස tataගස සabbaුණ සම සබදදස නමෝතස්ස බගවතු අරහතු සබ්බදම්මිසු අපටි හතඥානචාරස්ස දසබලදරස්ස චතුවිීසාරජ්්‍ය විසාරදස්ස සබබ සතුුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. සතාගතස්ස සබ්බ්්‍යනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ෝගුරු සාංන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන, දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරන්නත්, එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා, තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි, මෙලව ජීවිතයක් සකස්කරගන්නත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලවා ආයිති භවයකෙන් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරය සතති ධරමය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනාවන් එලෙසෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානිසංසයත්, ධර්මශ්‍රවනානි සංසයත් ඔබ ඔබේ ජීවිත කාලී තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ පේතවත්තු ප්‍රකරණේ පස්වනය වූ පේතවත්තු පාලියයේ මට්ට කුන්්ඩලී කියන පේතවත්තුව උබ්බරී වරගයට තමයි අයිතිවෙන්නේට් මට්ටුුණ්ඩලී පේතවත්වෙන්, අපිට මනාව පැහැදිලි කරන කාරණාවක් තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ කොයි තරන් ගුණයක් දරාගෙන හිටියද. භාගිතුන් වහන්සේ සතු ඒ අසීමමාන්තික ගුණයට මේ ලෝක සත්වයාට කුමක් කළ හැකිද. කියන කාරණාව මනාව පැහැදිරි කරන තැනක් අරහන් බුදුගුණේ ගැනසිෙහිපත් කරන වෙලාවට අරහං ගුණේ අපි ගෙටියෙන් සිහිපත් කරලා වඳන කොට සඳහන් කරනවා ස්වාමීණී භාග්්‍යිතුන් වහන්සේ දෑත දෝත එකතු කරගන මහත් වූ ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් භාගිතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවනම් ඕනෑම පුද්ගලයකුට දිව්‍ය මානුසික සැපසම්පත් උදා කරලා දෙන්නට තරන් භාගිතුන් වහන්සේ සතු සීල සමාධයාදී මහා ගුණයන්ට හැකියාවක් ඇති නිසා අපි භාගිතුන් වහන්සට අරහන් කියනවා කිතුරමි අරහං ගුණේ ඉතාම ස්වල්පකාරණාවක් තමයි සෙහිපත් කළින් ශ්‍රද්ධාවෙන් වඳන ඕනෑම කෙනෙකුට දෙව්මිනිස් දෙගතියේ සැප ලබාදෙන්ට තරන් භාගිතුන් වහන්සගේ සීලේයට සමාධයට ප්‍රඥාවට හැකිී අවත්තියෙනවා. එතකොට සිල්තියෙන්නේ අපිගාව නෙමේ සමාධි ප්‍ර්ඥාගුණයන් භාගිතුන් වහන්සේ ළඟාසී මාන්තිකයි. සිල් නැති ඕනෑම පුද්ගලයක් නමුත්. ශ්‍රද්ධාවෙන් වැන්දුුත් එපුද්ගලයට ලැබෙන ලාභයයි මේ ප්‍රකාශ කරලතියෙන්. එ ඒ කාරණාව මනාව ඔප්පු කරන තැනක් මට්ටකුණ්ඩලී පේතවත් වූ පිනතිනි බුදුරජාණන් වහසේ සරණ යනව කියන කාරණාව මේලොකෙ සුළු පටු නැහැනේ මනුස්ස ජීවිතයක් අරගෙන ඉපදිච්ච කෙනෙ සමන්ගි ජීවිතයට හොඳ සාධහරණයක් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔහු මුලින්ම කළේතු දෙයක් භාගිතු නොහසි සරණයනය එක මෙ සංසාර කාන්තාාරී නොඒෙක් වාරවලා පිපදුනා ඉපදිච්ච වාරසී මාවක්නේ ඒ ඉපදිච්ච වාරෝලාි පිනුත් කළා පෞද් කලා දෙමාරුවට මේ කාරණා දෙකමාපඇතින් සසර සිද්ධ වුණා අකුසල්ලෝට නිරේගාමී වෙලා සතරාපාය දුක්විින්ද කුසල් නිසා මනුස්ස ලෝකෝල දිව්‍ය ලෝකෝල ඉපදිලාපි සැපවින්ද දුක සැප දෙකම දෝලනය වෙමින් මේ සංසාර ගමනි මේ ජීවිතයේ අපි ඉදිරියට අරගෙනයනවා. එවන් වූ සසරක අපි විසින් සිද්ධ කරගත්ත විශාල කුසල ධර්මයක්. මේ මනුස්ස ජීවිතය ලබාගැනීම සඳහා, අපි වියදංකලා, පෙරකරන ලද පිින් වියදංකිරීමේ ප්‍රතිඵලයක් හැටීට තමයි මනුස්ස ජීවිතයක් අපිට ලැබුුණේ. මනුස්ස ජීවිතයක් ලබන්ඩ පෙරපින් වියදංකලා වගේම ලංකාවවාගේ රටක සම්මාදිට්ටික ජීවිතයක් කරන්න උපදින්න්න වෙන රටක ලබන මනුස්ස ජීවිතයකට වියදැන්කලාට වඩා අපි හුඟක් පින් වියදැන් කළා එහෙම පින් විශාල වසයෙන් වියදන් කරලා ලබාගත්ත මේ ජීවිතයට හොඳ සාධහරණයකුත් අපින් කෙරෙන් දෝනෙන්නේ බොදු පං වියදැන් කරලා හොඳ තැනකට ආවේ ඩි ඩියෙන් තව කුල් රැස්කරගෙන සතරපායිෙන් ඈතට යන්ඩ ඕන නිසානි. ඉති ඒනිසා වැඩි වැඩියෙන් කුසල්ම තමයි කර්ඩෝනි. වැඩි වැඩියෙන් කුසල් රැස්කරන්ඩ තැනක තමයි අපි ඉපදිලායින්නේ. අපිට ප්‍රධ්‍යන්තයක ඉපදුනා නම් පින්ංකරන්ඩ බැරූ යනවන්නේ. ප්‍රත්‍යන්ත රටවල් කොච්චර තේෙනවාද ප්‍රත්්‍යන්ත දේශයේ කියල ධර්මය හඳුන්වන්නේ. ධනය ඕන තරන් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට පිං රැස්කරගණ්ඩ අවස්ථාවන සම්මාධිත්්‍යය ලැබිලනේ. මේවාගේ රටක ඉපදිලාපී සමස්තය අරගත් හම දුප්පත්. ඒ වුනාට පිින්කරන්්ඩ අවස්ථාව ඕන තරන්තයෙන්වා. නිකම්ම දුප්පත් වනානි මේේන. හුඟාක් සැපවිඳින්ට සංසාරිකරපු පින් තිබ්බා. ඒ පින් ඔක්කොම වියදන් කරන්න වුනාා මේවාල්ගේ රටක මනුස්ස ජීවිතයක් ගන්ට ඇ හොඳම තැනකට අපි කොහොමාරි ඇතුල්වෙන්නේ හොඳ දෙයක් කරගන්නන ඉතින් එහෙනම් එහෙම ලබාගත්ත මනුස්ස ජීවිතයට හොඳ සාධහරණයක් කරන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔහු මුලින්ම කරගත යුත්තේ බුදුන් සරණයනයක ඇරි කොහොමද භාගිතුන් වහසේ සරණය න්නේ බුද්ධන් සරණන් ගච්චාමිකන ප්‍රකාශයෙන් අපි බුදුන්සරණයනවා. හැබයි ඔයි ප්‍රකාශය කළ පමණින් බුදුන් සරණය නවද නෑ භාගිතුන් වහන්සේ සම්බන්ධයෙන් සියලු සැක දුරුකරගන යොයි ප්‍රකාශය කරන්නඩු එහින්ද මේ ලෝකයේ බුදුන් සරණ යනවා කියන කාරණාව අමාරුම කාරණාවයි කිය කීව්ුත් එක නිවැරදි. රු කියල කියන්නේ බුදුරජාණන් වහස ගැන මතුවෙන සැකය නැති කර ගණ්ඩුවුනේ. යම් කෙනෙක් මනාව වාගිතුන් වහස සරණ ගියාණන්. ඒ මේ ජීවිතය ලබන උසස්මලාභයයි. ගොද බුදුන් සරණ ගියපු කෙනෙක් මෙලවින් සමුගන්නවත් එක්කම සුගතියේ උපදිනව කියන එක මහාසමය සූත්‍ර දේශනාව හතරවිනි ගාතාරත්නයෙන් මනාවම පැහැදිලි කරල දේශනා කරනවා. ඉතින් එවන් කරුණු තහවුරු කරන තවත් අවස්ථාවක් මට්ටකුන්්ඩලී පේතවත්වූ බොම කෙටියෙෙන් මේ කාරණාව අපි සාකච්ඡා කළුත් මෙ මට්ටකුන්්ඩලී කියන පේතවත්තුව බොහෝ දෙනා පොඩිකාලිඳල අහලතියන කතාව. අඳින්න පුබ්බක කියන බ්‍රහ්මණය බුදුරජාණන් වහසේ වැඩහිටපු කාලෙම තමයි ජීවත් වුණේ. මහ විශාල ධනපතියක් අදින්න පුබ්බක සිටුවරයෙක් එතර සිටුවරු කියන කියන්නේ ධනේතියෙනයි සාමාන්‍ය සිටුවරයෙක් වඩක් හතලිස් කෝටියක් විතර ධනේතියෙන්න්නේනේ මහ සිටුවරයෙක් වඩනම් අසූකෝටියකට වඩා ධනේතියෙන් දෝනෑ.ඉතිං එවන් මහා දනස්කන්දයකට හිමිකං කියෙන අධින්න පු්බක බ්‍රහ්මණය පුද්දුම මසුරු පුද්ගලයෙක්. මොනම දේකටවත් තමන්ගේ ධනය වියදං කරන්න ඔහු හරී අකමැති. නමුත් මසුරු පුද්ගලයට මසුරුකමම මෙලොව පරලොව දෙකේම පිරිහීමට හේතුවෙනවන්නේ ආනන්ද සිටුවරයගේ කතාවෙන් අපත්තක සිටුවරයගේ කතාවෙන් ඒ කාරණාවල් හොඳට පැහැදිලි වෙනවා. ආනන්ද සිටු කියල කියන්නත් එතරම්ම ධනපතියක් නමුත් මරණයට පත්වෙලා පාන්සු පිසාචයෙක්වාගේ ජීවිතයක් සහිතව තමයි යා උපදන්නේ තමන්ගේම ධනයේ තමන්ටම හතුරුවෙලා. පුත්තක සිටුවරය මරණයත් එක්කම නිරේ උපදන්නේ. අදින්න පුබ්බග බ්‍රාහ්මණයත් එහෙම වඩ හිටපු කෙනෙක්. නමුත් කොයි තරන් මසුරු බවින් කටයුතු කළාද. තමන්ට ඉන්න එක්ම පුතයි. සාමාන්‍ය අපි සිල්ගුණ ආරක්ෂාකිරීම පිළිබඳව සඳහන්කරන කොට. සිල්පද කොහොම රැකගත යුතුද කියන කාරණාව සඳහන් කරනකොට එක තැනක සහිපත් කරන්නේ එකම්ම දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා රැකගණ්ඩ කොයි තරං වීර්ය වඩනවද කැපකිරීම් කරනවද ඊට වඩා වීර්ය වන්තවෙඩ කියලා තමන්ගේ සිල් පද රැගණන්ඩ. නමුත් මේ බ්‍රාහ්මණයගේ මසුරුකම නිසා තමන්ගේ එකම පුතා අසනීප විච්ච වෙලාවී බෙහේටිකක්වත් තරන් දෙෙන්ඩ පෙළඹුණේ නෑ. අඩුම තරමේ පුතාට කුන්්ඩලාබරණය කදල දෙන්න තරංවත්? ඕගේ මසුරුකම අත්හැරී නෑ. මද රන්කරුවෙකුට රන් කැබැල්ලක් දේලා. කුන්්ඩලාබරණය තලවලා හදාගෙනෙන්ට යම් මුදලක් විය දැන්වෙනවා දෙකට තකමැති. එනිසා තමන්ම රන්කැබලි දෙකක් අරගෙනෙ? ඒ තමම්ම මිටියකින් තලල ඔහුම තමයි ආභරණ දෙක හැදී නවතේගේ මටසිලිටු බවක් නැහැනේ දරුවගේ නම කුණ්ඩලී මේ ආභරණ දෙක පැළැන්දුවට පස්සේ මිනිස් ඔහු හැඳින්වා මට්ට කුන්්ඩලී කියලා. පස්සෙ කාලේ අසන්හිපවුණා. නමුත් මේ බ්‍රාහ්මණයා බෙහෙතක් අරංදෙන්ඩ වෙද මහත්තේක් ගාවට එක්කයන්න්න තරන්වත් පුතාාවෙනුවෙන් කීක්වත් වියදන් කරන්න කැමති නෑ. එනිසා ඔහු යනවා වෙද මහත්තුරු ළඟට. ගෙහිල සතුටු සාමීචියයේ කතා කරනවා මේ යන්න කපටිකමට සතුටු සාමීචයේ කතා කරන ගමන් කොහොමත් වෙද මහත්තය කතා කරනවට බේතේත හනුවන්නේ ලෙඩ්ඩු ගැන කතා කරනුවන් ආං ඒ අතරේ මෙයාගේ ප්‍රශ්නෙත් ඉදිරිපත් කරලා පුතාගේ රෝගයේ ගැන කියලා තමන්ගේ පුතාගේ බව කියන්නේ මෙන්න මේවාගේ ලෙඩවලට මොනවද හොඳ කියලාහනෝ. ඇර වෙදවත්තයා මොනව හරි කොළපපුතු ගැෙන කිය හම ඒක තලල ගෙනල්ල පුතාට පාවිච්චි කරන්න දෙනවා. අනේ ඔයි මේන් ලෙඩේ උත්සන්න වලාා අන්තිම වෙලාවෙනම් වෙද මහත්තයක එක්කාවා නමුත් පරීක්ෂා කරල බලහම දැම්මේ දරුව සෝපත් කරන්න පුළුවන් මට්ටමේ නෑ එන්න වෙද මහත්තය දාලයනවා. ළම ඉන්න ගේ ඇතුලි වෙද මහත්තයා දාළගේ හම බ්‍රහ්මණය කල්පනා කරනවා දැම් මොහු රකින්න බෑ නමුත්ැන් ලෙඩා බලන්ඩ ගමේ ප්‍රදේශයේ මිනිස්ුේනවා ගේ සාලිමැද්දේ ්‍රංගරිදී මුතුමැනි කඳු ගොඩ ගලතියන්නේ මෙ මිනිස් සුමේවදැක්කොත් අනේ මේ බ්‍රාහ්මණය එකම පුතාට බෙහෙතක් කරන්ඩ මෙයින් ධනේ වියදංකළේ නෑනෙ කියල මට අපවාද කරයි. එහෙම හිතල ළමය ගෙනල්ල එලිය පිල්කඩක් උඩ දැම්මා බලන් දෙෙන කෙනෙකුට එතනින්ම බල යන්ඩ පුළුව. ඔහු බොහෝම අසාධ්‍ය තත්වයෙන් එන්නේ. ඉස්සර නිතරම තමන්ගේ පුතාට දිබපු අවවාධයක් තිබුට මේ බ්‍රාහ්මණය. ත් ෞතමයෝ ගැන පහදිින් දෙපා ශ්‍රමණ බවදත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ගැන පහදිින් දෙපා කියලා එ එහින්ද මේ දරුවත් කවදාවත් සම්මාධිට්ටියති බුණනෑ ශ්‍රද්ධාවති බුණනෑ පින්කංකරගත්ත නෑ ඔහේ ජීවත් වනා තාත්තගේ මග පෙන්වීමට අනුව දැඟ ඔහුට තාත්තගේ සරණත්නෑ මරණ වේදනාවත් ආසන්න වෙමිින් තියෙනවා බිත්තිය ප්‍රත්තට හැරිල නිදාගෙන ඉන්නවා. එදා උදේ පාන්දර ලොතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාාරණ වෙලාවි අපේ බුදුරජාණන් වහසේ මට්ටකුන්්ඩ ලීව තමයි දැක්කි. භාගිතුන් වහස කල්පනා කලා ඒ මට මට්ටකුන්ඩලිවදකින්ඩ ලැබුණ මං මුුණන ගැහුණුත් මට්ටකුන්ඩලීට මොකක්ද අද ලැබෙන ලාබයේ මරණයට පත්වෙලා සතර අපායට යන්ඩ එන්න මට්ටකුන්ඩලී භාගිතුන් වහස මුණ ගැහුණුත් ඒකාහන්තන් සුගති ගාමී වෙනවා එනක් මට්ටකුණ්ඩලයාට මාවිසින් පිහිට විය යුතුයි කියල තීරණය කළා උදසනටයුතුනි මාරලා පිණසිගා වඩින වෙලාවී පාතරාද හතුවත් අරගෙන සුගන්ද කුටියයෙන් එලියට වඩින්නේ මට්ටකුන්්ඩලීට පිහිට වෙඩ හිතාගෙන. මට්ට කුණ්ඩලීගේ මාලිගාව යම්තැනක පිහිටලා තියනවද බුදුරජාණන් වහන්සේ ඒ පැත්තෙන් පිණ්ඩ පාතිර වැඩිය. මටට කුන්්ඩලීගේ මාලිග ාව විල්ළංග ආගිතුන හස අතරුණා. ශරීර දහතුවෙන් නිරන්තරයෙන් නික්මෙන බුද්ධ රස්්මි ජාලාවන් ප්‍රදේශයේ පුරාම පැතිරිලා යන්නකොට මට්ටකුන්්ඩලීගේ මාලිගාවි නිවසසි සෑම බිත්තියක් ගානි බුද්ධ රශ්මීය පැතිරවා. මටකුන්ඩ ලි බලාගෙන ඉන්නේ බිත්තිය පැත්ත ඒ බිත්්තිිය පුරාම ශඩ්වර්ණ රශ්මී ඡායාවතියනවා. මේවාගේ ආශ්චර්මත් ආලෝකයක් විහිදෙනවනං විහිදෙන්න්නේ කොතනින්ද කාගෙන්ද. මට්කුන්ඩ ලි කල්පනා කරනවා මනුෂ්‍ය වර්ගය අතර උසස්ම තැන වැජවෙෙන්න්නේ ඒ ලොහුතුරාම් බුදුරජාණන් වහන්සේ. එකනෙ මනුෂ්‍ය වර්ගයාගේ අග්‍ර පලය මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ සම්මා සම්බුද්ධ. ඒ මහා පුරුෂෝත්තමයණන් වහන්සේ ලෝක දහතුවයේ පහළ වෙලා ඉන්න කාලි නිමක් නැති ප්‍රමාණයක් කළ නොහැකි අසීීමමාන්තිික සීලස්කන්දයකින් පොහොසත්වෙච්ච. මහා කරුණාව ප්‍රමාණයක් කළ නොහැකි තරන් කාරුණික බවකින් යුක්ත තෙලෝගුරු භාගිතුන් වහන්සේ වැඩියවදද ටුඩලටි එමහිතෙනවා. මට්ටකුඩලී අමාරුවෙන් නමුත් අනිත් පැත්තහැරුණා මටකුන්ඩලී දකිනවා මේ ලෝක දහතුේ පහළ වෙච්ච්‍ය සියලූම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වඩා කරුණාගුණෙන් අග්‍ර භාගිතුන් වහන්සේ සූරය මණ්ඩලේට වඩා තේජස්වලින් යුක්තයි. චන්ද්‍ර මණ්ඩලේට වඩා සෞ්ම ගුණයෙන් යුක්තයි. සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණන්ට වඩා සේලයෙන් අග්‍රයි, කරුණාවෙන් අග්‍රයි. ස්වර්ණවර්ණ වූ බුද්ධකය. රතුම රතුපාට චීවර දහතුවකින් වහගෙන පංචවර්ණයෙන් බැබලෙන ඇස් දෙකින්. තමන් දිහා බලාගරීන්න බව මට්ටුුණඩලි දැක්කා. මට්ටකුන්ඩලිගි ජීවිතේ. වැනි සතුටක් ලැබුණ දවසක් අවදාවත් නෑ. ඒ ප්‍රීතිය නිසාම දසංගිලි එකතු කලා බුදුරජාණන් වහසේ දිහා බලාගෙනය. ඔහු දසංගෙලි එකතු කරනවා දැකපු අපේ භාගිතන් වහන්සේ. මට්ට කුන්්ඩලීට සුගතියේ උපදින්ට මෙම ප්‍රමාණවත් කෙලතීරණය කරලා එතනින් ගිවත් වෙලා වැඩම කළා. ාගි වස්‍රීතියෙන්. ලාවක් යනකොටමටකුන් ලි මරණනයට පත් වුණ. මරණයට පත්තන වෙලාවෙත් ඒ ප්‍රීතියම තමයි තමන්ගෙ හිතී තිබුණේ. මට්ටකුන්ඩලියගේ අවසන් හුස්ම පොද මේවාවිු තලේයට මුදා හරිනවත් එක්කම නින්දෙෙන් පිබුදුනාවගේ මට්ටකුන්ඩලී කොහෙද පහළවෙන්නේ තවෞ තිසා වැසි දෙවියන්න අතර. ඉන්නතුනී. අග්‍රපස්ථායක අපේ ආනන්දයන් වහන්සේ. දවසකර කීපාරක් භාගිතුන් වහන්සිට වදිින ඇද්ද. ආනන්දයන් වහන්සේ දෛනිකව භාගිතුන් වහන්සිට දහට වතාවක් වන්දනා කරනවා. උදේට නමුවතාවයි හවසට නමවතාවයි. ඊට අමතරව අවස්ථාවක වැඳගන්්ඩ ලැබෙනවනම් අනදහාමුදුරු හරී කැමැතිී. එනි බුදුරජාණන් වහන්සේ මට මුණගස්සන්ඩ ස්වාමීණි කියල කිසියම් භික්‍ෂූන් වහන්සේ නමක් වේවා ගිහි කෙනෙක් වේවා අනන්ද හාමුදුරෝ ගාවට එනවට අනන්ද හාමුදුරුවන්ගිතියනෙක් පුදදුම කැමැත්තා. ඇයි ආනන්ද හාමුදුරුවෝ කැමති එහෙමත් අද දහ නමවිනි වතාවටත් භාගිතතුන් වහසට වවැදෙේ. ඩිවැඩියෙන් කටියේයනවනං විසිවෙනි වතාවට තිස්වැනි වතාවටත් අද භාගිතන් වහසේ වැන්දයකි. අර දහාට වතාවට අමතරව කෙනෙක් එන එන ගාන ඔහුත් එක භාගිතන් වහසගාවට යනවානි. ඒ යන යනවාරයක් ගාන වඳින්ඩ ආලන් දහාමුදුරන්ට තිනෙ පුද්දුම කැමැත්ත. නමුත් තනියම ඉන්නකොට නිතර ගිහිල්ල වඳින්ට කැමැත්ත තිබුණත් ඒක බුදුරජාණන් වහසට කරදරයක් වයි කියල තම යන්න ඇති. සංසාරි පාරමිතා පුරපු මේ මහා පුරුෂෝත්තම රථනය අපේ යනන් දහාමුදුරු. භාගිතුන් වහසේ ඇසුරු කරනකොට රාත්‍රයට නිදාගන්න නැහැකිෙල්නෙ සඳහන් කරන්නේ. මුළු රාත්‍රී කාලේම කුටිය වටයට සක්මන් කරනවා. එහෙම නැත්තං කොටියාවට මිදුලාමදිනවා. නොඒෙක් පිරිසිදු කිරීම් කරන්න තින් දේවල් කරනවා සෙන්ැ භාගිතුන් වහන්සේට කිසියම් හෝ වුවමනාවක් වෙලා කතාකළොත් කියන කාරණාවෙන් තමයි මේ හැරිලයින්නේ කතා කරන්න නෑ එහෙම නමුත් කතාකළොත් මට දෙපාරක් කතා කරන්න තරන් මගේ භාගිතුන් වහන්ස වෙහෙසවල බැහැ කියන චේතනාවනි මේ වටීට ඉරයින්නේ. ඒ ශ්‍රද්ධාව කු හොමද කියන කාරණාව අපි ජීවිත කාලෙම හිතුවත් අපිට තේරෙෙන්න්නේන.ඉති ඒක නිසා ආනන්ද හාමුදුරුවෝ දවසකට දහට වතාවක් බුදුන් වදිනවන්නන්. මං අහන්න පින්නතුනී අපි මාසකට කීපාරක් වදිනවද කියල තමයි කල්පනා කරල බලන්ඩෝනි. ඒ අර්ථයෙන් බලහම අපි කොච්චර දිලිඳුද කියලා තේරෙන් එතකොට. මේ ලෝකෙ තියෙන මේ කිසිම දෙයක්. මට සදාකාලිකෝ හිමි වෙන්නේ නෙ. කවදහරි දවසක මෙලවින් යනකොට මේ පෝෂණය කරපු ඇඟත් මෙහෙ දාලතම යන්ඩුවෙන්. නමුත් යම් කෙනෙක්. බාගිතුන් වහස අසුරු කරමින් ජීවත්තුනානං. භාගිතුන් වහසට අනුව ජීවත්තු නානං. ඔහු මෙලවින් ගියත් මොනතරං රැකවරණයක් හදාගන්න කෙනෙක්ද. මොනතරං ආරක්ෂාවක් හදාගන්න කෙනෙක්ද. වයෝරද වෙන්ඩ වයෝරද වෙන්ඩ මේ ලෝක අපි හරි අසරනයි. ම කාටවත් මගේ වයෝරද බව නවත් අන්න බෑ. කාටවත් මගේ මරණය නවත්හන්න බෑ. මට තියෙනවනං සරණක් එකම සර භාගිතුන් වහන්සගේ සරණම විතරයි. හැබැයි භාගිතුන් වහන්සේගේ සරණ මයි මට තියෙන්න්නෙක කියන කාරණාව ලෙඩැඇදී එක්තැන් වුණට පස්සේ කල්පනා වෙලා වැඩත්නේ ඒේතුවට මුකුත් කරගැන්්ඩ බේනමට ඉන්ද යමක්කමක් කරණ්ඩ පුළහන් කාලිතමයි ඒ ගැන හිතන්ඩුවනි. මට්ටකුන්ඩලි මැරිල ගියා මට්ටකුන්ඩලිගේෙ තාත් අ පහෝදාම මට්ටකුන්ඩලි වාදාහනය කළා අදින්න පුබ්ග බ්‍රහ්මණයට දැන්නන් දුක දරාගණඩ බේ ආදාහනය කරපු දාට පහුවදායිඳල හැම දාම සොහොනටගෙහිල්ල මට්ටකුන්ඩලි ආදාහනය කරපු සොහොන වටේට අඩා අඩා ඇවිදිනවා මටකුන්ඩලි දිවී ලෝකිනී පැන්ඩි. ඔහු කල්පනා කරලා බැලූවා මේවාගේ ආශ්චර්ය සම්පන්න ජීවිතයක් මට කවුරු නිසා ලැබනද කොහොම ලැබනද. හෝ දැගන්නවා මටම ජීවිතය ලැබුණේ දසබලයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් දසංගිලි එකතු කරපු විපාකය නිසා කියලා. බුදුරජාණන් වහස ගැන ශ්‍රද්ධව තවතවත් දෙවියක් හැටීට වර්ධනය කරගෙන කල්පනා කලාා කොයි මගේ තාත්ථ කියලා. මට්ටකුන්්ඩලී මරණයට පත්තච්චෙ දුකට සොහොනට වෙලා සෑය ප්‍රදක්ෂිනා කර කරාන්න නවාදැක්කා. ආදාහනය කරපු දැන. මා විසින් මහුටත් පිහිට විය යුතුයි කළ කල්පනා කළා. දෙව්ලවින් නික්මිලා. අර සොහොනට ඇවිල්ල. දෙවියකුගේ ස්වභාවී අතුරු දහන් කරගෙන්නේෙ. මට්ටකුණ්ඩලීගේ රූපයම මවාගෙන අර තලල දුන්න මට්ටු වූ කුන්ඩලාබරනම දරාගෙන. බ්‍රහ්ණය සමී පයඉඳගෙන තවත් තරුණේ කණඩනවා. බ්‍රහ්මණය දැක්කා. දැකල තමන් අඩනයක නවත්වෙලා අර අඩන තරුණය අළඟට ගිහිල්ලාහනවා. ඇයි ඔබ අඩන්න කියලා. ඔහු කියනවා මට තියෙනවා ස්වර්ණවර්ණ වූ රතයක් නමුත් ඒකට රෝධ දෙකක්නේ. ්‍රහ්ණය හනවා ඔබට රෝධ දෙකක් මට දෙන්න පුළුවන් එතට මට්ටකුුණඩ ියහනවා මොන ප්‍රමාණයක් දෙනවාද ඔබ ඉල්ලන ඕනම ප්‍රමාණයකින් දෙන්න රනිින් ඕන්නං රනිින් හදල දෙන්නම් රිදිියෙන් ඕන්නන් ගරිදිියෙන් හදල දෙන්නම් දැවයෙන් ඕනනං දැවයෙන් හදල දෙන්නම් ඕන ප්‍රමාණය මට කියන්න කියලා නපුතා නැතිවුුණට පස්සේ අර තන්හාාවත් මොහුට නැති වෙලා සෑහෙන්ට. නැත්තන් කුන්්ඩලාබරණයක් හදල දුන්නේ නැති මොහු හරනිං රෝධ හදල දෙන්න කතා කරයිය කරත්තෙකට මට කුණ්ඩ ලි කල්පනා කරනවා මට කුන්්ඩලාබරණයක් හදල දුන්නේ නැතිමොහු මට බේතක් ඒේතක් අරන්දුන්නේෙ නැතින්මොහු ට රණින් රෝධ හදල ින්ඩ හතිනවා මොහු සංවේගේට පත්කරන්නඩ ඕනෙ කිය කල්පනා කළ කල්පනා කරලා කියනවා ඔබේ රෝධ මට එපා ඔබේ රෝධවලින් මට ඇති පලක්නෑ මම් බලාපපුරොත්තු වන රෝධ දෙකක් තියෙනවා ඒ දෙක නොලැබුණුත්ම මැරිලේනෝ කියලා මොනෝද කියලෙව්වා ඔහු කියනවා මගේ රථේ ඒක රෝධයකට සූරය මණ්ඩලේ ඕනේ ක්‍රෝධයට චන්ද්‍රමණ්ඩ ලියෝනේ. බ්‍රාහ්මණය කියනවා එහෙනම් ඉති උඹට මැරෙන්ඩම තමා වෙන්නේ. කොච්චර ඇඩුවත් ඉරයි හඳයි යුම්ඹේ කරත්තට රෝධ බවට පත්තෙෙන් නෑ කියලා. ඒ විතරක් නෙමේ බ්‍රාහ්මණය කෙන බොමහ මෝඩයි කියලා. ඒවෙල මට්ටකුන්ඩ ලියහනවා පෙනෙන වස්තුවක් ඉල්ලලා අඩන කෙනාද මෝඩයා නොපෙනෙන වස්තුවක් ඉල්ල ලාණන්ඩන කෙනාද මෝඩයා. බ්‍රහ්මණය කල්පනා කළා. කල්පන කරලා බ්‍රහ්මණය කියනවා නොපෙනෙන වස්තුක් ඉල්ල ලාණඩන කෙනා වැඩිය මෝඩයි කියලා. මට්ටකුන්ඩෙ ලි කියියනවා මම දන්නව ඉරයි හඳයි මටහම්බෙන්නේ නැති බවල්. හැබැයි ඒවුනාට හැමදාම උදේට හිරුපේනවා රාත්‍රීට හඳදකිවා. එන්න මම පේනවස්තුවක් තමයි ඉල්ලන්නේ උබාන්ඩන්නය උඹේ පුතා මැරිල නිසානි උඹට අයයි කවදාවත් ඒ පුතා දකින්න හම්බෙනවාද. බ්‍රහ්මණයක් තවත් කල්පනා කළා බ්‍රහ්මණය කියන අමානවකයේ මමම මෝඩයි කලමං පිළිගන්නවා. එ මොහොතක් කැනකොට මට්ටකුුණ්ඩලේ නැවතවතාවක් දිව්‍යමය ස්වරූපයෙන් පෙනිහිටිනවා. ්‍රහ්ණයයේ දැකළ පුදු පුදුමයටට පත්වෙලා අහනවා ඔබ කෞුද කියලා මට්ටකුඩ ලිකියනවා බ්‍රාහ්මණතුමනී අර දරසෑයි මීට දවසකට කලින් ආදාහනය වඋනානන් ඔබේ පුතා කියලා යම් කෙනෙක් එත ආදාහනය ක ළේ වෙන කවුරුවත් නෙමෙන් මමම තමයි කියලා. බ්‍රහ්මණය අහනවා මනුස්සලෝකෙ ජීවත් එන කාලේ උඹ ගෙදරද සිම සීලයක් රකිනව මන් දැක්කනෑ. කිසිම දානයක් දෙනව මම දැක්කනෑ කිසිම පින්කමක යෙදනව මම දැක්කනෑ උඹ කොහොමද දෙවීක්කුණේ කියලා. අන්ගේ වෙලායිත් මතක් කරනවා බ්‍රාහ්මණතුමන මානව සත්ව යාතර පහළ වෙච්චේ. මුදුම් මල්කඩ තමයි තෙලොගුරු භාග්‍යතුන් වහන්සේ. ම මුස ජීතය අම්මගෙන් තාත්තගෙන් නොලැබුණු පිහිටේ මට භාගිතු නොහසගෙන් ලැබුණා එ මහා පුරුෂෝත්තම රථනය මගේ මරණ මංච කියලඟට ආවා උන්නවහසේ දැකල ඇතිවෙච්ච සතුට පදනම් කරගෙන මෙලවින් සමගත්ත මම දෙව්ල වැවිල්ල උපත්තිය ලැබුවා කියන කාරණාව සඳහන් කරහම ්‍රහණයට බුදුරජාණන් වහන්සේ පිළිබඳු වසී මාන්තික ප්‍රීති සංවේගයක්කුපදනවා බ්‍රාහ්ණය බොහෝම ප්‍රීතියෙන් ඉන්න බව මටකුන්ඩලි දැනගත්තා අන්න නිසා මටකුන්ඩලි තමන් ඉතාත්තට කියනවා බ්‍රාහ්මණතුමනී ආබාධිකෝ හං දුක්ඛිතෝ බාල්හ ගිලානෝ ආතුර රූපෝම් හි සකේ නෙවේසනේ බුද්ධන් විරාගත රජන් වෙතින්න කංකං. අත්්දක්කින්, සුගතන් අනෝම ප්ඥන්. ම දොහු සඳහන් කරන්නේ. පින්වත් බ්‍රහ්මණය. මම මගේ ගෙදර බොහෝ ආබාද සහිතව දැඩි ගිලම් බවින් ඉන්න වෙලා වෙතමයි. ඒ භාගිතුන් වහසේ දැකළ. ාගිතු ොහස්ස පිළිබඳු අසීමිත ශ්‍රද්ධාවක් උපදවාගන මන් සුගතියට එන්න කටයුතු කළේ. එනිසා බ්‍රහ්මණයට කියනවා. අච්චරියන් වත අබ්භූතන් අංජලීකම්මස්ස අයමීදි සෝවි පහකු. අහම්පී මුදිත මනු පසන්න චිත්තූ අජ්‍යව බුද්ධන් සරණංගච්චාම. බ්‍රාහ්මණයඇයි සඳහන් කරන්නේ. අච්චරියන් වත අබ්බූතන් කියල කියන්නේ පුදුම සහගතයි. පින්වතුන නොව විරුවක අංජලී කර්මයාගේ මෙබඳු විපාකයක් මොනතරන් සතුටුද. බ්‍රහ්මණයට කියනවා බුදුන් සරණයන් භාගිතුන් වහසේ සරණ ගේපු කෙනා මේ ලෝකෙ ලබන්නේ අසී මාන්තිකලාවයක්. අජ්්‍යව බුද්ධන් සරණං ගච්චාහි දම්මං්ච සංගංච පසන්න චිත්තෝ තතේව සික්කාය පදානි පංචය අකණ්ඩ පුල්ලානි සමාධියස්සූ පානාතිපාතා විරමස්සු කිප්පන් ලෝකයේ අදිින්නං පරිවජ්්‍යයස්සූ. අමජ්‍යපෝනෝච මුසාබනාහි සකේන ධාරේ නැච හෝති තුට්ටු සඳහන් කරනවා බ්‍රාහ්මණතුමන පහන් සිත් ඇතුව අදම බුදුන් දහම් සගුන් සරණයන්ට කියලා එවිතරක් නෙමෙයි ශික්‍ෂා පද පහ කණ්ඩනය නොකර ආරක්ෂා කරන්නට ප්‍රාණගහතිෙන් වලකින්ඩ නොදුන්දේ ගැනීමෙන් වලකින්ට හොතකම තමන්ගේ බිරිඳ හැර අන් හැමෝොම ළඟ අබ්‍රහ්ම චරියාවයදෙන්ඩ සුරාපානයෙන් වලකින්ඩ මුසාවාදයෙන් වලකින්ඩ හැම වෙලාම බොහොම සතුටු සිතින් මේ ශික්ෂාපද ආරක්ෂා කරන්න කියලා බ්‍රහමණ ඇටුපදෙස් තුන්නා ඉන්නතින යම්කිනෙ බෞද්ධයෙක් බවට පත්වෙෙන්නේ භාගිතුන් වහස සරණය යමත්තක්කෙන් බුදුන් සරණයම තමයි බෞද්ධයෙක් බවට පත්කරන කාරණාව සමහර වෙලාවට ඔබ මම මෙලවට දායාධකරපු අම්මතාත්තා දෙන්නම මනාව බුදුන් සරණ ගීපු අයි වෙඩ පුළුවන් හැබ ඒ දෙන්න බුදුන් සරණ ගියා කියලා දරවා බුදුන්සරණයන්නේ කවදාවත් දරවා බුදුන් සරණයන්නේ තමං භාගිතුන් වහන්සේ පිළිඳවු ශ්‍රද්ධාවව ඇතිකර ගත්ත පමණි. මව්පියෝ බෞද්ධ වනා කියලා දරුවා බෞද්ධ වෙන්නේ. ඔහු බෞද්ධ වෙඩනං බුදුන්සරණය ආයුතුමයි. මේ ලෝකයේ මංමුලින් මතක් කළා අමාරුම කාරණාව මොකක්ද කියලෙහුත් බයනැතුව කියන්නට තිනි බුදුසරණය මයි කියලා. දුජාණන්හසේ සරණයන් එහමන තම් බෞද්ධයෙක් බවට පත්වෙන්ඩ කලින් අපි සම්පූර්ණ කරගතයද සුදුසු කංටිකක්තියෙනවා. ඒ සුදුසු කංටික නැති තාකල් අපිට බෞද්ධයක් වෙන්ඩ බැරුවයනවා වෛද්‍යවරයක් වන්න කලින් සම්පූර්ණ කරණ් න සුදුසුකංටිකක්යේෙනවා. ඉංජිනේරුවරයෙක් වෙන්න කලින් සම්පූර්ණ කර්ඩ ඕනේ සුදුසු කංටිකක්තියෙනවා. ඒ සුදුසුකංනැත්තන් කවදාවත් බලාපෘත්තියච්චිතැට ඇන්න බෑනි ඒවාගේ තමයි බෞද්ධයෙක් බෞද්ට පත්වෙන්නත් මේලෝකෙ සම්පූර්ණ කළේද සුදුසුකං දහයක් තියෙනවා මහිතන අපේ ඇයි දන්නවා අපි එකට කෙනවා දසවස්තුක සම්මාධිට්ටිය කියලා අත්තිට්ටං දුන්දේහිවිපාකඇත ඒවගේ අත්ති දින්නම් දුන් දේහිවිපා කඇත අත්ති ඉට්ටන් මහා පූජාවේ විපාක ඇත. අත්ති හුතන් ආහුත සංඛ්‍යාත දාානයක් තියෙනවා. මකද මේ ආහුත සංඛ්‍යාත දාානය කියන්නේ. මෙලවින් දන්දුන්නහම පරළොවින් ලැබෙනවා. පිළිගැන්ඩ පුළුහන්ද. මං මහන්සවෙලා උපයපු ධනේ මෙලවින් දන්දුන්නහම මටඒක සිය දහස ගුණයෙන් ගුණවෙලා පරළොුවන් ලැබෙනවා කියන එක. දෙනටක සැකයි. මෙලවෙන් දුන්න හම පරලුවන් ලැබෙනම කියනෙක්. තබ මෙහෙම කවුත්. පිටටකින් සල්ලි දෙම්ම හම ලංකාවෙන් ගණ්ඩ පුළුවන් කියන එක සැකයිද කිසිම සැකයක් නෑ. හැබැ ලංකාවට සල්ලියන ක්‍රමයක්ති දන්නවාද අපි ආසිං ආවිත් නෑ උමම්මාර්ගෙන් ආවිත් නෑ හි සල්ලිදල්ල හරි දල් තැන්පත් කලාගේ පම බිලංකාවින් ගන්නවා. මිනාඩි පහක්කායක් ඇතුළ ති කරගන්නවා. නමුත් මුදල්ලන ක්‍රමේ පිළිබඳව දන්නේ නමුත් බැංකු ක්‍රමය ගැන තියන්නේෙ පුදුවාකාර විශ්වාසයක්. භාගිතුන් වහසගේ මේ දේශනාව ඊට වඩස්සය දහස්ගුණයකින් විශ්වාස කරන්ඩෝන බෙලවින් දුන් හම් පරලුවින් ලැබෙනවා කියෙනෙක. දෙකටයි අත්ති හුතන් කියල කියන්නේ. අත්ති සුකට දුකටානං කම්මානන් පළංවිපාකූ ඔබ මම මේලෝකෙ විඳිනවනන් කිසියම් දුකක් කිසියම් සැප මෙ සැප දුක දෙක පෙර කරන ලද කරමයාගෙවිපාකයි අත්ති අයං ලෝකු මෙලවක්තියෙනවා අත්ති පරෝලෝකූ පරලවක්තියෙනවා පිළිගඩුවනේ අත්ති මාතා අම්ම කියල කෙනෙක් ඉන්නවා අත්තිපිතාතා අත්තා කියල කෙනෙක් ඉන්නවා පිළිගණ්ඩුවන. මේ විදිහට කරුණු දහයක්තේ නවා දසවස්තුක සම්මාධිට්්‍යියය කියලා. එක පිළිගන්න නැත්තන්ඒ මි්‍යආදෘෂ්ටියයි එක පිළිගැනීම සම්මාධිට්ටියයි මේ දහය පිගණ්ඩ බැරිකිසිම කෙනෙකුට මේ දහය පිළිගන්නතා කල් බෞද්ධයෙක් වඩෙ සුදුසුකමක් නෑ. මේක තමයි බුදුන් සරණ යඩ කලින් සම්පූර්ණ කරගෙන අවයුතු සුදුසුකම. ඉන් පස්සේ ශ්‍රද්ධාාවවින් භාගිතුන් වහස සරණ ෑන්්ඩුවන. බුදුන් සරණ ගියපු කෙනා දහම් සඟ නිකම්ම සරණ ගියාගෙන්නවා. යම් කෙනෙක් ගාවත් තිසරණ විතරයින තියෙන්නේ ඒ බෞද්ධකම අර්ධයයි තිසරනත් සහිත පන්සිිල් තියෙනව නං ඒ බෞද්ධකම සම්පූර්ණයි. එදට අපිට හිතන්ඩ යමත් තියෙනවා මම ගාවත් තිසරණ තියනවද නමුත් තිසරන පමණයිද පන්සිල් නැද්ද මම තාමත් අර්ධ වූ බෞද්ධයෙක් තැබේතික අර්දූ ෞද්ධයෙක් බව්ට පත්වෙලා බලාපොරොත්තුවෙන ලාබයයක් අපට ලැබෙන ඔහුගක් කඩි. එඳ තිසරනයි පන්සිලුයි දෙකමති එෙන්ඩෝන. යමෙක් තිසරනයි පන්සිලුයි මත පිහිට ලයින්නව නම් ඔහු මේ ලෝකයේ මහප්පුදු මාකාර සත්පුරුෂිලක්. එක ොහොම දොහු ලෝකයට සත්පුරුෂයක් වෙන්නේ ඒක පෙන්නට දක්කිෙන විභාන්ගේ නිසාකච්ඡා කරන්නඩුවන. සරලෝම තේරුන් ගණ්ඩ. තිරිසං සතකුට කෑමවේලක් දුන්න හම. අනාගත ජීවිත කීයක් මට එක පල දෙනවද සීය. දුස්සීල මිනිහෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත දාහක් මටෑ බඩිගින්න ඉන්න වෙන්නේ. පෘතජ්්‍යන සීලවන්තයකුට කෑමවෙලක් දුන්නහම් අනාගත ජීවිත ලක්ෂයයි. අහසින් යන තවසෙකුට කෑමවෙක් දුනුත් අනාගත ජීවිත කෝටි ලක්සයයි තිසරන විතරක් යන කෙනෙකුට කෑමවේලක් දුන්නුවොත් අනාගත ජීවිත සංකේයයි. එදොට කල්පනා කරලා බලන්කු ැන් අහසින් යන තවසු මේ කාලෙකොහොම දන්දෙන්ද අපිට හම්බෙන් නෑන. නමුත් ප්‍රතජ්ජන සීලබන්ත කියල කෙනෙ සාමාන්‍යෙන් අපි ඔය හොඳයි කියනය. ගමේෙදර ඉන්නවන අප හොඳ මනු සයෝ කියන පිරිසා. එගොලු දිවිහිමියෙන් පන්සල් රකිනවා කියලා කතාවක් නැහැ. න කාටවත්රදරයක් නැතුව ජීවත්වවා අපි ඒත් නොහොඳ මි නිස්සු කියල කියන්නේ එහෙම කෙනෙකුට කෑමවේ ලක් දුන්නොත් අනාගත ජීවිත ලක්සයක් දන්දුන්න කෙනාට විපාකයි අනාගත ජීවිත ලක්ෂකට කෑම හම්ම කරගත්ත වෙනවා එහෙම අ දාහකට කෑම දුන්නත් කොහොමද ලක්සේ වදාහ ලක්ෂේ දාහින් ගුණ කරහම එකයි බිින්දු අටයි කෑමවේලකින් අනාගත්ත ජීවිත ලක්ෂයක් සෝපත් කර ගැනිමින් අනාගත ජීවිත එකයි බිඳුව අටයින්නේ සෝපත්නෙන ලක්ෂකට කෑමදීල. තිසරන තියෙන එක පුද්ගලයකුට කෑම දුන්නහම අනාගත ජීවිතය එකයි බිඳුව එකසිය හතලිහකින් සූපත් වෙනවා. වෙනවාද තියන වෙනස. ආගිහලන් තිසරන තියෙනෙක් ලෝකට මහකල් යන ිත්තරෙක්නේ. සිරනයි පන්සිලු ඉතිනඟගහ මොනතරං ලාභබයක් දලෝකෑට. ඒයි මේ දහමේ දේශනා කළේ පුළුහන් තරං ආත්මාර්ථ කාමි වඩ කියලා. ඒනි කපටි කයිරාටිකයෙක් වඩ කියන එක නෙමෙයි තමන්ගේ ලාබේම කල්පනා කරන කෙනෙක් වඩ කියලනෙමෙයි තමන්ගේ ආත්මයට සාධහරණයක් කරන තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපේන කෙනෙක් වෙන්ඩ. එයාටයි ආත්මාර්ථ කාමයා කියල කියන්නේ. මන්ට හපතැ කරන ොට අනුන්ට කම්ම යහපතක් කරනවා. එන් ද ඔහුන් නිරන්තරයෙන් ආත්මාර්ථයෙන් පරාර්ථය කරාගමන් කරනවා. එමන ඒටික තමයි මෙතාතට උගන්නන්නේ තුනරුවන් සරණයන්ඩ දිවිහිමියෙන් පන්සිිල්ඩින්ඩ කියලා. බ්‍රාහ්මණයී සරණ සීලී පිහිටෝල දිව්‍යපපුත්‍රර යාතුරු දහංගවා. බ්‍රහ්ණය කෙලින්ම යනන්නේ බුදුජාණන් වහසගට. මිස්සු දැළ කල්පනා කරනවා කවදාවත් බුදුන් දකිින්ට ගිය නැති බ්‍රහ්මණය පුතා මැරුුණ හම කොහෙද ජේතව නරාමි පත්තට ඇන්නේ. මිනිස්සු ව්‍යලනොකඩී පිටි පස්තෙන් යනවා මේ මසු රට අද කියන බනමොකද කියලා හ්ඬඩ පිත්‍යන් කියර. දස් ගනග එකති වෙලා ජේතව නරාම භූමි. නමුත් අදිින්න පුබ්ක මේ වෙලාවෙන් නි්‍යභාගිතුන් වහසගෙන නසීම මාන්තික ස්වදධාවකින්. වැඳල අහානවස්වාමීණී සීලයක් ්‍රක්ෂානොකර දානයක් දෙන්න නැතු, ගුණයක් පුරන්ඩ නැතුව ඔබහන්සේ එෙරෙහි හිත පහදවාගත්ත පමණින් කෙනෙක් සුගතී යනෝද කියලා. බුදුරජාණන් වහන්සේ හන්නේ බ්‍රාහ්මණය මට්ට කුන්්ඩලි ඒ ගැන ඔබට කීවි ැද්ද කියලා. ඒවෙන පටත් මට්ටකුන්ඩලි දිවිය පුත්‍රයා දිව්‍ය විවානින් මැවිල්ලා. ාගිතන් වහන්සේ ළඟ බැහලවදනා කරනවා. එති කරුණු කාරණා දැනගෙන. බ්‍රාහ්මණයක් තවතවත් ශ්‍රද්ධහවිින් පිරිලා බුදුරජාණන් වහසේළඟ වැඳ වැැටුුණ ැස්ෙච්ච සියලුම දෙනාට අපි භාගිතන් වහසේ ධර්ම දේශනාවක් කළා පිනතිනයේ දේශනා වීවර වෙනකොට අසූ හාරදාහක් ප්‍රාණීන් ධර්මාවබෝධය ලැබවා. එති මේ මට්ටකුන්ඩලී පේතවත්තු බෝම කෙටියෙන් තමයි අපි මේ සාකච්ඡා කළි. කාලවේලාවට අනුව. මේකින් කියන්න ඕනෙවුුණ පනිවිඩේ නිවැරදිව භාගිතුන් වහස සරණයන එක මොනතරං ලාභයක්ද. පංචසීලයේ ආරක්ෂා කරගන්නක තමන්ට මොනතරන් යහපතක් ද එවිතරක් නෙමේන කියන්නේ යම් කෙනෙක් පන්සල් රකිනවනම් ඔවු රටයි ජාතිය යාගමයිත් තුනම සුරක්ෂිතරන කෙනෙක් යම පසිල් නොරකිෙනවනම් රටයි ජාතියි යාගමයි තුනම විනාස කරන කෙනෙක් කියන කාරණාව මේ ධර්මය තුළු ඔප්පු කරල පෙන්නලතියෙනවා. දෙනිසා රටයි ජාතියි ආගමයි වනසන්ඩන මේ අපි මෙහෙයාවි. රටයි ජාතිය යාගම ආරක්ෂා කරල තියලයන්ට. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරට. ඒ ආපුකාරය හරියටම කරණන්ඩනං අපි පන්සිල්ලා ආරක්ෂා කරනණය බවට පත්තෙන්ටුවන. රටත් සොයං පෝෂිතයි අපිත් සතරපායිෙන් විදිලා ශ්‍රද්ධහාව ඇති කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේළඟ දවසකට වතාවක්වත් වන්දනා කරන එක මොනතරං ලාබයක්ක්ද කියල වැටහින්ට පටන්ගන්න එතකොට. අංගක නිසා කාට මාවාමතක වුනත් බුදුරජාණන් වහන්සිරම් ආවාමතක කනේ කවුරු මාව අමතක කළත් භාගිතුන් වහසේ උන්වහන්සර කීකරු ශාවකය අමතක කරන්නෙත් නෑ. තිනිසා මේලෝකෙ මට කවුරු නැතිවනත්කමක් නෑ භාගිතුන් වහසේ ඉන්නව නං. මේලෝකෙ මට කවුරු හිටියත් වැඩක් නෑ භාගිතුන් වහසේ මට නැත්ත. මේලෝකෙ කවුරු තරහුනත් මටකමක් නෑ බුදුරජාණන් වහසේ මගෙත්තක තරහ නැත්තං මේලෝකෙ කවුරු හොඳවනත් මට වැඩක් නෑ භාගිතුන් ව හසේ මත්ත්‍යක අමනා පයින. රාගිතුන් හසේ අමනාප වෙන්න නැහැ ශ්‍රාවකභාවයෙන් අපි දුරස්වෙනවා කීකරු නැතිය එච්චාහම. අන්න එක නිසා ලොවතුරා බුදුරජාණන් වහසරි කීකරු හැබැෑම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් බවට පත්තෙන්ඩ හැම මොහොතකම උත්සහ කරඩ අනිවාරයෙන් ඔබ මරණින් මත්ත සුගතියක උපදින කෙනෙක් බවට පත්ෙන්වා. නිවනට සමීප වෙන කෙනෙක් බෞට පත්වෙනවා. එනිසා අපායට විරුද්ධෝ වැඩ කරඩ සුගතියට පක්ෂපාතිීව වැඩ කරණඩ භාගිතුන් වව හසිරි කීකරුවෙන්ඩ ඔබ සියරු දෙනාටම මේ අවස්ථාව සිහිපත් කරමින්. ධර්ම දේශනාවට නියමිත කාලියෙත් නිමාවල් ලන්තින නිසා ධර්ම දේශනාව නිමා කරන්්ඩ බලාපොරෘත්තියෙනනවා තුනුරුවන්ගේ ආශිරුවාදීන් ඔබ සියල දෙනාටම ඉතාම ඉක්මං භවයකම සංසාර දුක කෙරවල කරන්ඩ මෙ සද්ධර්මදානා නිසන්සේ හේතුවේවා කියල ආශිර්වාද කරනවා. පිනතනයාද මෙ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ හොරණ වෑවල පදිංචි, චාන්දනී එදිරිසිංහ මහත්මිය හා දූදරුවන්ද සහෝදරයා වන හොරන අම්බාගල පදිංචි, ගාමිණී ඉදිරිසිංහ මහත්ම ඇතුළු සැදැහැවත් ඥාතිහිත මිතුරන්ද විසින්. උතු මරමුණ ගෝවින්න හන්දයේ පදිංචිව සිට දෙදහස් විසියකේ මාර්තු මාසිත්්තිස් එක් වනදින ම පරලවගිය රෝහිණී එදිරිසිංහ සහෝදරියටත්. කොබවක දෙහි ගහවල පදිංචිව සිටම පරලොව ගිය. ජෝජ් එදිරිසිංහ සහ මිසිලිග නෝනා සූරයාරච්චි දෙමව්පිය දෙපලට අප විසින් රැස්කරගත්බවතුම් පින අනුමෝදන් වේවා ඔවුන්ගේ බවගමන සැපවත් වී ඉතාම කෙටිකාලයකින් උතුම් වූ අමා මහන් නිවන්සු අවබෝධ වීමට මේ රැස්කරගත්ත සියලුපින් ඒ සියලු දෙනාට හේතුවේවා මේ උතුම් ධර්මය ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනා නමින් මේ පරලෝගිය පම් බලාපෘත්තුයෙන් සිටන යම්තාක් මෞද දෙ මවුපියන් ඇතුළු ඥාතිහිත මිත්‍රරාදීන් සිටිත් නං ඒසිියලු දෙනාටම උතුම් ධර්මදානයෙන් ප්‍රැස්තුනකු සලකර්මයන් අනුමෝදන් වේවා. ඒ උතුම් කුසල් අනුමෝදන් වීමෙන්. ඒ සියලු දෙනාගේ බවගමන සැපවත් වී. ඉතාම ඉක්මං භවයකදීම උතුම් නිර්වාණාව බෝධය ලබත්වා. සුජීවත්ව සිටිින් අපිසිියලු දෙනනාටමත්. අප හැම දෙනාගේම මෞೌපිය දූ දරුවන් ඇතුළු සියලු ඥාතිීන්ටත් ්‍රත්නත್්‍රේ අනන් තාශිරවාද බලයෙන් සියල දුක්කරදරකම් කටළු දුරු වේ නිරෝගීව මෙලොව සතශන්තිය යහපත උදා කරගෙන සුවසේ සැපසේ තමන්ගේ සියලු යහපත් කටතු සාර්ථක යිෂ්ඨ සිද්ධ කර ගැනීමට මේ කුසල කර්මයන් හේතුවේවා අප හැම දෙෙනනා මෙතෙක් ජීවිත කාලේ තුළ රැස්කළ සියලු කුසල් එකතු වීමෙන් ඉතාම කෙටිකාලයකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාව බෝධයෙන් මේ සසර ගමන කෙරවල කරගන්්ඩ අපි සියලු දෙනාටම මේ කුසල් හේතුවේවා නිවන් දක්නා ජාති දක්වා හැමකල්හීම සම්මාදිිට්ටික ජීවිත ලබමින්. මේ සසරගමන කෙරවල කරන තාකල් කුසල් රැස්කරගඩ පුළහන් වාසනාවන්ත ජීවිතම උදාවේවා තුම් නිර්මල බුදු දමින්. බිනක් දේශනා කරමින් අවවා දනු ශාසනා කළ දේශකයාලන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටද බෞද්ධයා මාධ්‍යජාලයේ කාරය ම්ඩලේ සියලු දෙෙන නාටමුදම තුනරුවනේ ආශිර්වාද බලයෙන් සර්වාරක්ෂාව ලැබීම දෙවගේ මිතාම කෙටි කාලයකින් ප්‍රාර්ථනය බෝධියකින් චතුර ස්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවඳදක ත් අපරැස්රග සියලු කුසල් හේතුවේවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගි භාාවී චිරජීවනය ලැබේවා සියලුම සම්මාදිිට්ටික දෙවි දේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා උන්වහන්සේලාටත් අපි සියලු දෙනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් අමා මහන් නිවනින් සැනසෙන්ද මෙ සියලු කුසල කර්මයන් හේතු වාසනාවීවා කියල ප්‍රර්ථන කරමු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කංතුළෝකසාසනං දේවෝ වස්සතුකාලේනය සස්්‍යිය සම්පත්දි හේතුච්චේ. පිో බවතුළු කෝචරාජා බවතු දම්මිකු සතුో සතුో සතුో